පොඩි දවසක් සද්ද නැතුව හිටපු හින්දා ඔයාලා බලන්න ඇති අපි කොහෙද කියලා. ඇත්තටම පොඩි ඩයට් එකක් හිටිය එකයි කාලෙකින් වීඩියෝ ගේන්න බැරුණා. ඔන්න සති දෙකකට තුනකට විතර පස්සේ ආයෙ වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි යන්නේ කොහෙද කියලා බලමු. මේ දවස්වල හයිටි බුෆර්ඩ් ලොකු බීතිකාවක් වගේ තියෙනවානේ. ට්‍රෙන්ඩින්ම වෙලා තියෙන හයිටි ලන්ච් බුෆර්ඩ් යන එක. ඉතින් අපිත් ඒ වගේ තැනක් හොයාගෙන තමයි මේ යන්නේ. අද යන්නේ දෙපාරෝ එකට. නිත්තඹුවේ තමයි මේක තියෙන්නේ නම්. පාරෝ එකේ ලන්ච් බුෆේ එකට තමයි අපි මේ යන්නේ. මේක තියෙන්නේ නම් 11 මාරි ඉඳන් 3 වෙනකම් අපි අදින තැනට 12 විතර වෙලා ලොකුවටම පරක්කුත් නැහැ. අපි බලමු ඇතුළට ගිහිල්ලා බුෆේ එකේ මොනවද තියෙන්නේ කියලා. අපිට ඇතුළට වෙද්දිම හොඳ වෙලකම් එකකුත් හම්බනා. එතකොට මේ තියෙන ඇලගේ ක්‍රීමි සීෆුඩ් සුප් එක අද තිබ්බ. බ්‍රෙඩ් අයිටම් එකක් එක බටර් තිබ්බා. මං ඩයට් එකක් ඉන්නවා කියලා කලින් කිව්වා. ඉතින් සැලඩ් ජාති ගොඩක් ඒවා කන්න බෑ මට. ටිකයි කන්න පුළුවන්. සැලඩ් ටිකක් ගත්තා. සීෆුඩ් සුප් එකක් මාරම හයි. ඇලගේ බ්‍රෙඩ් එක ඒක සුප මාරම සොෆ්ට් මාරම රහයි. එතකොට මේ තියෙන්නේ ඇලගේ බුෆට් එක මේ බුෆට් එක. මේ වීඩියෝ එක ගත්තේ නම් අපි ටිකක් හවස් වෙන ඇලා ඒක කැම සුට්ටක් අඩුවට තියෙන්නේ. මාරම රහයි ලුණු දෙහි තිබ්බා චට්නි ජාති තිබ්බා මලයක් චාරු පපඩම් මිරිස් පැදල දෙම තිබ්බා. මාරම රහයි ඒ වගේම සුදු ලුණු තිබ්බා. දෙන්නා මඩ පිරෙනකම් කෑවා. මේ තියෙන ඩෙසර්ට් අයිටම් මේ පැණි දාලා තියෙන කෙසෙල්ලේ මම කෑවේ නැහැ. ඉෂාන් තමයි කෑවේ. ඒක මාරම රහයි කියලා කිව්වා. එතකොට අපි මෙයාලගෙන් වෝටර්මෙලන් ජූස් එකක් ඕඩර් කරා. හැබැයි මේකට නම් ඇඩිෂනල් එක ළඟේ චාර්ජ් වුණා. ඒකත් මාරම රහයි. මම ඩයට් එකේ ඉන්න මට ගොඩක් දේවල් කන්න බැරි නිසා තමයි මම මේ ජූස් එක ඕඩර් කළේ. දැන් ඔයාලා බලන්න ඇති මේක ගාන කීයක් විතර වෙයිද කියලා. මේ දවස්වල කොළඹවට තියෙනේම නම් ගොඩාක් ගණන් බුෆේයි බුෆේ. ඉතින් මෙන්න තියෙනවා ගාන රුපියල් 1200කට දෙපාර එකේ ස්පෙෂල් වීකෙන්ඩ් ලන්ච් බුෆේට් එක පොඩ්ඩක්වත් පාඩු නෑ. ඔයාලටත් යන්න පුළුවන් නම් අදම ට්‍රයි කරන්න. අයිතේ හම්බවෙමු.